ඉමහත්තු ආදර්ශයක් කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ වගේම උන්වහන්සේගේ මේ සඳහා තිබෙන කැපවීම ආයතනයක් පවත්වාගෙන යාම සඳහා තිබෙන නායකත්වයේ විශිෂ්ට ලක්ෂණ පරිත්‍යාගශීලීභාවය අදිෂ්ඨානය කැපවීම මේ කාර්ය මම නිසි ලෙස සාර්ථකව හැකි පමණ උපරිම ප්‍රයෝජන සඳහා දරුවන් වෙනුවෙන් ඉටු කරනවායි කියන්නේ උතුම් වගකීම උන්වහන්සේ සිට සමග වැඩවසන අනිකුත් ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව මේ ආයතනයේ කළමනාකාරීත්වයේ සින් ඉතාමත්ම විශිෂ්ට ලෙස ඉටු කරලා තිබෙනවා. ඒ නිසා තිබෙන දක්ෂතාවය උන්වහන්සේගේ හැකියාව අපේ ගෞරවනීය මහා සංඝරත්නයටත් ආදර්ශයක්. ඒ තිබෙනා වූ තම වගකීම් නිසි ලෙස ඉටු කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් විදියට ඒ කරන කාර්යයේ තිබෙනා වූ උතුම් වූ ස්වභාවය. ඒ වගේම තමයි මේ අප වඩ වඩාත් අගය කරනවා අපේ රටේ ජාති ආගම් ભેදවලින් තොරව සියලු දෙනාට බෞද්ධ දර්ශනයේ තුලම පදනම් වූ ඒ අර්ථය පැහැදිලි කරමින් මේ රටේ සමස්ත රටේ ජීවත් වන සෑම කෙනෙකුටම කිසිදු ભેදයක් නොමැතිව මේ ආයතනයෙන් තිබෙනා වූ ප්‍රයෝජනය ඒ සේවයේ සලසා තිබීම. බොහෝ වෙලාවට ඇතැම් අය ඇතැම් උදවිය සියලු දේ රජයෙන් අපිට ඉටු කළ යුතුයි කියන අදහස්වල සිටිනවා. ඇතැම් වෙලාවට සමහර අය බලාපොරොත්තු වෙනවා රජයේ සියලු දේ කළ යුතුයි කියලා හිතා. ඒත් රටක සංවර්ධනයේදී අද තිබෙන අධි තාක්ෂණයත් සමග මේ තරණකාරී සමාජයේ දරුවන්ගේ අනාගතය සකස් කිරීම වගේම අනිකුත් සියලු කාර්යයන් තුළ රාජ්‍යයේ වගකීම වගේම රජයේ වගකීම වගේම අනිකුත් සියලු ආයතනවල වගකීම් තිබෙනවා. තම රටේ රසකසියා තම රටේ ජනතාව තමගේ රට වෙනුවෙන් ඒ කළ හැකි කාර්යයන් උපරිම ලෙස ඉෂ්ට කිරීම. අපේ හාමුදුරනේ අපේ මහානායක හාමුදුරනේ මෑණි ආයතනයක් තුල කටයුතු කිරීම තුල බලාපොරොත්තු වන සාර්ථකත්වය ඉටු කිරීම සඳහා ධර්මයේ ඉලක්ක සහගතව සිය කැපවීමෙන් කටයුතු කරන විට ඒ සඳහා මෙවැනි